කාටවත් එහෙම අත උසලා කියන්න ඇඟිල්ලක් උසලා කියන්න කෙනෙක් නැහැ මට මෙහෙම දුස්චරිත නැහැ කියලා. නමුත් දුස්චරිත නැති තැන් තියෙනවා, වෙලාවල් තියෙනවා, ක්‍රම තියෙනවා. අන්න එව්වට හිමීට යන්න නම් ඊට ඉස්සෙල්ලා විශාල විපස්සනාක සාර්ථකත්වයක් ඇති වෙන්න ඕන. අපි හිතන්නේ මේ සීලෙන් සමාධියෙන් විපස්සනා වෙනවයි කියලානේ. නමුත් මෙතන කියන්නේ අවිද්‍යාව දැනගෙන, අවිද්‍යාවට හේතු වෙන නීවරණ දැනගෙන, නීවරණ තුනී වෙනකොට තමයි එයාට මේ සීලේ වැඩි කියලා තේරෙන්නේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප වලට පස්සේ තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය එන්නේ. අපිට සාමාන්‍ය දහම් පාසලේ නම් උගන්වන්නේ සීල සමාධි ප්‍රඥා. උත් වැඩි වෙනකොට ප්‍රඥා සීල සමාධි බවට පත් වෙනවා. ඒ නිසා භාවනා හරියේ හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතය නැවත සලකා බලනද පැහැදිලි අවස්ථාවක් ලැබෙනවා. මං කියන එකට බෝන් අගේන් බුද්දිස්තිය. අපි නැවත බුද්ධ ආගමට යන්න පුළුවන්. එතෙන්ද එනකම් මොන අකුසලිය කරලා තිබ්බත් කමන්නේ. තේරුණා නම් දැන් ඊට පස්සේ දැන් මචං ඊම බෑනේ පෞල් වෙලානේ කියලා වැත්තකටලා ඉන්නවා. මචං මන් දැන් ඉස්සර වගේ ගන්ධබා බිස්නස් කරන්නේ නැහැ. ගුණයි කරද්දී විකුර්ලා මං ඉන්නේ. ආපෝ අපේ දැයි අපේ යාළුවෝ අපිට මූණට කියලා ගන්න හැටියේ වෙලාව. ලොකු ශාන්තේ ලියලා තිනවා කෙල පිළිච්ච පඩිකමට තරංගව සලකන්නේ නැහැ කියලා එහෙම විනිශ්චයක් ගන්න කෙනා. ඒ නිසා දුෂ්චරිත වලින් වෙන් වෙන්න නම් නීවරණ දැනගෙන තියෙනවා. නීවරණ දැනගන්න නම් ඊට ඉස්සලා අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව නීවරණ කඩලා බින්දලා අයින් කරලා පුංචි තුනී කර ගන්නකොට එයාට අවස්ථාවක් හම්බෙනවා මේ ඉන්දියා සංවරේ මේ සීලය හදා ගන්න එක. සීල විතරක් නෙමෙයි සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා. මම මේ පෙන්නන්නේ ප්‍රඥා ශික්ෂාවෙන් තමයි සීල ශික්ෂා වෙන්නේ. එතකන් අපි රකින්න සිල් බොරු සිල් කියලා කියන්න පුළුවන් නැත්නම් සීලබ්බත පරාමාස කියන්න පුළුවන්. ඒකයි අපිට මේ සිල් නිසා ඉසේකක් උන්නේ. ඒකයි අපිට මේ සිල් නිසා ආත තියෙන්නේ. ඒකයි අපිට සිල් නිසා අසහනයටපත් වෙලා තියෙන්නේ. ඒකයි අපිට මේ සීලයක කවදාකවත් විමුක්තියක් නෙවෙයි ලැබිලා තියෙන්නේ. මල වාතයක් මේක. අර සිල්පදේ කැඩෙයිදෝ කැඩුනාදෝ අරයා කඩනවාදෝ මෙයා කඩනවාදෝ කියලා මල හොන්තුවක් නෙමෙයි දාගෙන තියෙන්නේ. ඒකට නෙවෙයි සීලිය ඇති කරලා තියෙන්නේ. සීලිය හරියට පාවිච්චි කරනවා නීවරණ හරියට දැක්කට පස්සේ. එතකොට යාට තියෙන්නේ ඇයි මම මේ තරම්ම මටවත් ඕනේ නෑ නීවරණ දකින්න නීවරණට බලන්නකෝ මේ සිල් කැඩෙන දිහට අපි තියෙන කැමැත්ත. ඒ කුණුහරුප වැඩවලට තියෙන ආශාව ඒක මේ එක්කෙනෙකුගේ තියෙන දෝෂයක් නෙවෙයි. මං ওই 27 26 27 ඉන්නකොට ඉතින් කාමේ කිව්වහම ගොජ දානවනේ. ඊටතරිය මෙන් දැන් ඉතින් විශ්වවිද්‍යාලේ පාස් වුණාට පස්සේ ඕන සයිසිකේ කිල්ලෙක් තෝරාගෙන දෑවැද්දානේ මේ කතා බහ කරලා ඉලක්කම් හතරේ ගානකාරී පහක ගානකාරී කතා කරලා කරගන්න පුළුවන් එකේ කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඉතින් මං ධම්මික ආමරණ කියලා කිව්වා මේකනම් ලෝකෙම ගිනි ගන්න ලැබුගින්නක් එන්න දන්නේ ලව්ගින්න. මේ ධම්මිකාමර මොකද උඹ විතර කේමනටන්නේ කියලා මම මෙන්න මේ ආසාවල් එන ඉතින් යකෝ ඒකේ ඒ කාලේ හැටි ඒක මේ උඹට විතරක් නෙවෙයි ওই තරුණ වයසේ මෙහෙම බලාපන් මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා කුඩු ගහලා හිටපු ජීවිතේ මෙහෙම බලාපන් මම කොල්ලොත් එක නටපු හැටි මේක බය වෙන්න එපා මේක තමයි හැටි අපි හිතනවා මේ මම විතරයි වලත්තයා කියලා නෑ අපි අම්මලා තාත්තලෙන් ආපු ඥානවල තියෙන මොන කුණු හරපයක්වත් නෙවෙයි කාමේ මොකක් අම්මයි තාත්තයි නිවන් දකින්න මේ අපි වැදුවේ වැරදිලා හම්බෙච්ච එකක් නෙමෙයි unwanted children හම්බුණාට පස්සේ මූණයි මුඛයි දෙකම ඉබේම අනේ මගේ රත්තරම් පුතේ කියාගෙන අයියෝද කියන්නේ අපි අම්මා හිටියනම් ගහනවට කනට මේ වැරදිලා හම්බෙච්ච දරුවෝ බය වෙන්නේවා එතකොට තියෙනවා මේ තමන් මේ සීලය සීලයක පිළිထන්න බැරි වංශේ ජාතකයේ ඔක්කොම වැරදිනේ කොහොම පිළිထන්නේ ත්‍රිවිධ ශික්ෂා එතකොට වෙනවා ත්‍රිවිධ ශික්ෂාවට ආසන්න කාරණාව ඉන්ද්‍රිය සංවරයක් නැහැ අපි ඇහැ කැමැතිම විවිධ වර්ණ සටහන් බලන්න අපි කන කැමැතිම විවිධ ශබ්ද වලට යන්න නාසය දිව කය ගත්තොත් උදේ ඉඳලා හැන්ද වෙනකන් gedarak කියලා කියන්නේ ඒව නිෂ්පාදනය කරන ෆැක්ටරි එකක් විවිධාකාර දර්ශන පෙන්නනවා විවිධාකාර ශබ්ද අස්සනවා විවිධාකාර ගන්ධ රස විවිධාකාර පහස දැන් මෙහෙත් නැතුවම නෙවෙයි නමුත් අපි ඔක්කොම බිමනේ වාඩි වෙලා ඉන්නේ ඔක්කොම සුදුනේ ඇඳගෙන මොකටද යෝයි මොකද සුදු ඇඳගත්තාම ඉක්මනට නිවන් දකින්නවා කියලා හිතනවා එහෙම ගන්න නැහැ නමුත් අපි පෙන්නනවා එහෙම නැති වුණාට මේ මනස සීලවන්ත ජීවිතයක් ගත කරන අපිට අයිට වැඩි ලොකු සතුටක් තියෙනවා කියලා මන් දැන ඔක්කොටම තියෙනවාද කියලා
ඒකයි අදහස් කරන්නේ. සීලෙ ගන්නෙ මොකටද? හිත අලුත් කරගන්න. නමුත් gederදී අපිට බෑනේ එහෙම කරන්න. දැන් භාවනා කරන කට්ටිය පවා කියනවා ස්වාංශ මෙහෙට එනකොට උනාට ඔෆිස් එකේ රැටේ යනකොට ඔළුව කළු කරගන්න නෑ තුව බෑ. ලිප්ස්ටික් ගන්න නෑ බෑ. මන්දපටියේ පේන්න ඇඳෙන්න නැත්තම් බෑ. ඊ රැට්ටාවේ හැටි එහෙමයි. ඉතින් මං කියන කවුද එපයි කිව්වෝ ඔය රීති බන්දපටිය නේ ඔක්කොම නැතු හිටපන්කෝ. අපිට අපි අකමැති අපි මම මේ අමරණාත් මහත්තයත් එක්ක ඒ කාලේ ඉන්න කාලේ ගියා ඔය ඕස්ට්‍රේලියාවේ තියෙන කන්දක බලන්න යනකොට මේ අම්මයි තාත්තයි දුවයි දුව හොඳටම අමුවෙන් හෙළුවෙන් වගේ නිකන් තඹපු ඉස්සෙක් වගේ හිටියා. ඉතින් මම මේ ගිහි කාලේක අපි දෙන්න අම්මර තාත්තා ගිහිල්ලා කියමුද මේක දකිනකොට මිනිස්සුන කාමයේ උපදනවා මේක හරි නෑ කියලා කියමුද කියලා මාව ඇද්දගෙන දිව්වා. මොනවා වහන්සේ කතා කරන්න හදනවද දන්නේ. ඕකේ කිව්වොත් එමු කුටිත් කණ්ඩ වෙන්නේ උණ්ඩ මොකද්ද අතන මෙත උලන් වැඩිච්චාම අපිට තියෙන ප්‍රශ්නේ. උන් කියන්නේ උන්ට හුලං වදින්න ඕනේ කියලා. උන්ට තේරෙන්නේ නැහැ ඒකේ මේ මිනිසුන්ට කාමයේ දනවයි කියලා. ඔවා කියන්න ගියොත් විනාසයි. හැබැයි අපිට ලොකු ආශාවක් තියෙනවනේ පෙන්වන්න නැත්නම් පෙන්නකොට. ඉහි කඩප්පුලි ගමේදී උප්පත්තිය ආපු දෙන්නේ. ඒකනේ කියන්නේ ඉන්දිය සංවරේ නැහැ. රූප බලන්න තියෙන ආශාව මේ රූප බලන්න තියෙන ආශාව නීත්‍ය අනුකූල වැරද්දක් නෙමෙයි. සීලෙට නම් වැරද්දලා සතුම් මෙරුවොත් කියලා හිරේ දාන්න පුළුවන්. මේක සබ්බ්‍ය ලෝකෙ පිළිගත් අමුතිත්තු කුණු හර්පයක්. ඉඳුරම් පිනවීම. ඒකට තමයි මේ තාක්ෂණය කියන එකක් තියෙන්නේ. ඒකට තමයි මේ යටිතල පහසුකම් තියෙන්නේ. ඒක තමයි අපි හම්බ කරන්නේ. ඉතින් එහෙම තියෙදි කොහොමයි අපිට ඉන්දිය සංවරයක් එන්නේ? දී ඉඳලා හැඳ වෙනකන් මේ තියෙන ටික මදි වෙලා තව තවත් ඉඳුරම් පිනවීමට මට බැන්නම් අඩු ගන්න අපේ දරුවටවත් මේ කරන් දෙන්න. නැත්නම් අපේ මේ වැරෙන්ඩේ ඉන්න අම්මටවත් මේක දකලා දෙන්න ලකින්න හම්බෙන්නේ. මට බෑ නම් අපේ ගෙදර මිනිහට හරි පෙන්වන්න කියලා අපි මේ විවිධාකාර තොරම්බොල් වැඩනේ කර කර ඉන්නේ. ඉතින් එහෙව කෙනෙකුට අර කියන සීලයක පිහිටීම වෙන්නේ ඒ නිසා තමන්ගේ ඉන්දිය සංවරයක් වෙනවද කියලා බලා ගන්න පුළුවන් නම් අපිට දල ගන්න පුළුවන් අපි පටන් ගන්නවට වැඩිය ඔක්කොම නැති වෙන්නේ යම් ප්‍රමාණයක ඉන්දිය සංවරයක් තියෙනවා නම් මේ අවිද්‍යාවේ දුරවීම තමයි මේ පෙන්වන්නේ. එහෙම නැතුව අපිට මේ ලාභය සත්කාරය සම්මානය සීලෝකයක් ලැබෙන්නේ නැහැ නේ ඉන්දිය සංවරය කරයි කියලා. ලෝකෙම අසංවරව ගත කරද්දී අපිට ඉන්දිය සංවරයක් පිළිබඳ හැඟීමක් ඒකෙන් ආනිසංසයක් වශයෙන් සිල් ත්‍රිවිධ ශික්ෂාව රැකෙනවා. ත්‍රිවිධ ශික්ෂා නිසා නිවරණ අඩු වෙනවා. නිවරණ නිසා නිවන මේ අවිද්‍යාව අඩු වෙනවා. ඉතින් අපිට තේරෙනවා මේ සුමානිය 2-3 මාසයේ 2-3 අවුරුද්ද 2-3 යනකොට අපේ මේ ඉන්දිය සංවරය යම් වෙනසක් වෙනවද කියලා අපිට මැන ගන්න පුළුවන්. හැබැයි තමන් පිළිබඳ ඔත්තු බලන්න ඕනේ. තමන් පිළිබඳව ඒකට හොඳට ඇස්ති කරගෙන ඉන්න ඕනේ. මේ මුඛාර්ථය යන්න හදන්නේ කෙහෙල් ගහ කන්නද මේක යන්න හදන්නේ පොල් ගහ කන්නද යන්න හදන්නේ හැංගිලා ගෙරුවත් එලිපිට කරා. දැන් අපි මේ වගේ සබාවක අපි කෙලින්ම කියනවා. ඔය කොච්චර ಜಾති කරත් අපි ඉඳුරංගේ කිසිම සංවරකමක් ඇත්තේ නැහැ කියලා. ඒක පිළිබඳ අවදි භාවයක් තියෙනවනේ මගේ යාළුවෙක් ඉඳලා කියනවනම් ඔබ වහන්සේ ඔය මිටියන මිනිස්සු ඉතර ඔහොම හිටියට මේ වෙලාවේදී මෙහෙමනේ මේ වෙලාවේදී මෙහෙමද කියලා අපිට කියලා දෙන්න පුළුවන් කෙනෙක් කියනවනම් අඩු ගන්න කණ්ණාඩියක් තියෙනවනම් අපි නටන නැටිලි අපිට පේන එහෙම නැත්නම් මේ වගේ CCTV කැමරා එකක් තියෙනවනම් අපේ වෙච්ච දේවල් අපිට බලන්න පුළුවන් නම් අපිට තේරෙන්නේ දවල් මේ කියලා රෑ දානියෙල් සෙල්ලමක් මේ කියන්නේ කියලා. අපි කොහොමද අනිකුත් ආගම් කට්ටියට දොස් කියන්නේ? අපි කොහොමද සත්තු මරන මිනිසුන්ට දොස් කියන්නේ? අපේ හිතේ තියෙන්නේ බත්තරකයන් දෙයෝ දනී කියලා මේ ගේමක් ක්‍රියන්නේ මෙතන. ඉන්ද්‍රිය සංවරය පිළිබඳව මවාපෑමක් නෙ මෙතන තියෙන්නේ. නමුත් විපස්සනාවේදී අපි පුළුවන් තරම් බලනවා ඒක හදා බෙදා ගන්න. ඒ ඉන්ද්‍රිය අසංවරය ඇති වෙන්න හේතු අසති අසම්පජාන. සති සම්පජාන්නේ නැති කෙනාට කවදාකවත් ඉන්ද්‍රිය සංවරයක් එන්නේ නැහැ. ඒ නිසා ඔය ගෝල් ෆේස් ඉන්න කට්ටිය හෝ රජය හෝ ඇමරිකන් රජය හෝ මාෆියා සංවිධාන හෝ UN එක හරි කද්දාකත් හදන්න බෑ. මොකද ඒගොල්ලෝ තාම සති සම්පජඤ්ඤේ මේකට හේතුව බව දන්නේ නැහැ. අපි සතිපාසල පටන් අරගෙන 1916 මං හිතන්නේ බලනකොට බැලුවා මේක කවදා හරි ලෝකෙ ගත කරන්න ගියොත් ජනගත අන විඥානගත කරලා ලංකාගත කර නෙවෙයි ලෝකෙට යන්න හදනකොට දැනගත්තා ඒගොල්ලෝ ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංගමේ පවා අපි මේ ලබන දියුණුව කල්පවතින මේ දියුණුවක් වෙන්න ඕනේ මේ කාබාසිනිය කරලා ඉස්සරහට ඉන්න ජනතාවගේ දේවුරු තොරෙන් කාලා විනාශ කරන එකක් නෙවෙයි සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියන එක. එහෙම නැත්නම් තිරසාර
සංවර්ධනයක් කියන එක මම අහලා තිබුණේ නැහැ ඇත්තටම වෙනකොට. අපි හිතාගත්තා අපි අවුරුදු 2015 පටන් ගත්තා 2025 වෙනකොට තිරසාර සංවර්ධනයක් යන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව අපි ස්ථතිපාතල හදන්න ඕනේ කිය. නමුත් මේ තිරසාර සංවර්ධනය කියන එක කියවන්න කාරණා 17කින් අඳුනගෙන තියෙන එක්සත් ජාතික සංගමයේ එක්සත් ජාතීන්ගේ සංගම හැබැයි එතන සති සම්පජඤ්ඤය කියන වචනේ නැහැ. හැබැයි ඊට තාමත්ම සමීපව ඊටාමත්ම සමාන්තරගතව ලියලා තියෙනවා. අර පිළිපසුන් දායක වෙන්න ඕනේ, අනුන් ගැන හැඟීමක් ඇති වෙන්න ඕනේ, වග වෙන්න ඕනේ සම්මේ සමාජයේ, එහෙම නැත්නම් මේ අපි කියන බයලජ්‍යාව සම්බන්ධව සදාචාරත්ම වග විවේදී ලස්සනට ලියලා තියෙනවා. ඉතින් අපි මේ දවස්වල සාකච්ඡාවක් යනවා. ඇයි මේකට මේ තිරසාර සංවර්ධනය පිළිබඳ කාරණා 17 සති සම්පජඤ්ඤයම දාන්න බැරියයි කියලා. පුංචි පුංචි දක්කම් වෙලා තියෙනවා. කුංචි දක්කම් වෙලා තියෙනවා. අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ජූනි මාසේ 5 වෙනිදා ජාත්‍යන්තරයේට මේ සතිය වැඩෙනවා නම්, සති සම්පජඤ්ඤය තාම දැම්මින සතිය වැඩෙනවා නම් මේ පරිසර දූෂණය අඩු කරන්න පුළුවන් බවට අපි කාය සාක්ෂි දෙනවා. ඒ නිසා තිරසාර සංවර්ධනයේ කියන අර්ථකතනෙට සති සම්පජඤ්ඤය අඩු කරන්න සතිය දාන්න ඕනේ කියලා අපි යෝජනා කරනවා. ලොකු වෙනසක් නැහැ. නමුත් සති සම්පජඤ්ඤය දන්නේ. සති සම්පජඤ්ඤය දන්නේ නැතුව ඉන්දිය සංවරයක් එන්නේ නැහැ.